ආයුබෝවන් අයිතිරිවිෂන් හබ් එකට ඔයාලවදත් මම සාදරයෙන් පිළිගන්න. අද මම සාකච්ඡා කරන්න යන්නේ කොහොමද අපේ පරිගණකයේ සේෆ් මෝඩ් එකෙන් බූට් කරගන්න විදිය. අපි ඒ සඳහා සිස්ටම් කන්ෆිගරේෂන් මෙනු එකට මුලින්ම යමු. ඒ සිදු කරන්නේ මෙතන ටාස්ක් බාර් එක රයිට් ක්ලික් කරලා රන් එකට ගිහිල්ලා MS config කියන command එක භාවිතා කරනවා. normal startup කියලා තියෙනවා. ඒ කියන්නේ අපි normal boot එකේදී mode එකෙන් තමයි boot කරන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතන boot. තව තියෙනවා මෙතන services. ඒ වගේ මෙතන තියෙනවා tabs පහක්. මේ tabs පහෙන් අපි මෙතන boot tab එකට යමු. මෙතන තියෙනවා operating system එක, current OS, default OS කියලා. මෙතන operating system දෙකක් තියෙනවා. ඒ වගේ මෙතන තියෙනවා safe boot කියලා. ඒ කියන්නේ මේ තියෙන සේෆ් මෝඩ් එකෙන් බූට් කරන විදිය. අපි ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන සේෆ් බූට් සිලෙක්ට් කරලා අපිට තියෙනවා මෙතන ඔප්ෂන්ස් හතරක්. මිනිමල් එක සිලෙක්ට් කරනවා කියන්නේ network option එකක් නැහැ. alternate shell කියන්නේ shell command එකක්. alternate shell කියන්නේ මෙතන අපිට shell prompt එකක් දෙනවා. ඒ වගේම active directory repair. මේකේ active directory එකක් තියෙනවා නම් active directory repair mode එකෙන් අපි on කරනවා. ඊට පස්සේ boot කරනවා. දැන් අපි මෙතන සාමාන්‍යයෙන් නම් කරන්නේ safe mode එකෙන් boot කරනකොට minimal එක select කරනවා කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන apply කරනවා. apply කරලා මෙතන okay කරනවා. ඊළඟට අහනවා මෙතන දැන් restart කරන්නද කියලා. එතකොට මොකද කරන්නේ? අපි මෙතන restart දුන්නොත් safe mode එකෙන් තමයි අපේ පරිගණකය boot වෙන්නේ. දැන් අපි මෙතන restart button එක press කරමු. එතකොට මෙන්න මේ ආකාරයෙන් පරිගණකය restart වෙනවා. බලමු අපි restart වෙන්නේ safe mode එකෙන්ද කියලා. දැන් ඔයාලට පේනවා ඇති බලන්න මේක සේෆ් මෝඩ් එකෙන් තමයි බූට් වෙලා තියෙන්නේ. මේ කොන් හතරේ පේනව නේද ඔයාලට සේෆ් මෝඩ් කියලා මෙතන පෙන්නුම් කරනවා. මම පොඩ්ඩක් ස්ක්‍රීන් රෙසලූෂන් එක පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නන්නම් ඔයාලට. මේක ඇත්තටම බලමු ස්ක්‍රීන් රෙසලූෂන් එක වෙනස් කරන්න පුළුවන්ද කියලා. බලන්න මේ තියෙන කොන් හතරේ තියෙනවා සේෆ් මෝඩ් කියලා. ඒ කියන්නේ මේක රීස්ටාර්ට් වෙලා තියෙන සේෆ් මෝඩ් එකේ. දැන් ඔයාලට අවශ්‍ය දේ කරගන්න පුළුවන් සේෆ් මෝඩ් එකෙන් බූට් කරලා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක press කරන්න. නැවතත් ඔයාලට normal mode එකෙන් reboot කරනවා නම් මෙතන නැවතත් පුළුවන් MS config ගිහිල්ලා මෙතන settings වලින් මේ safe mode එක අයින් කරන්න. ඊට පස්සේ apply කරාම ඔයාලට ආයි normal mode එකෙන් boot කරන්න පුළුවන්. ඔයාලට සුබ දවසක්. ස්තුතියි.